ලබන 31 පළාත් පහකට වැසි සහ සුළං තියෙනවා. දිගට තියෙනවා. දිස්ත්‍රික්ක 19ක 44,000ක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඊයේ කියපුව එක අදට වෙනස් වුණේ කොහොමද කියලා ඔබත් කල්පනා කරන ඇති එක පාට නේද? මොකද ඊයේ කියන්නේ වැස්සේ අඩුවක් සිද්ධ වෙනවා. තත්ති ටිකක් වෙනස් වෙන්න යන්නේ කියලා. හැබැයි කළු ගින් නිල් වලා කැළණි අත්තනගලුවේ පිටාර මට්ටමට දැන්ටමත් ඇවිල්ලා ඉවරයි. එහෙම වෙද්දි තමයි මේ සම්බන්ධයෙන් ලබන 31 දක්වා පළාත් පහකට වැසි සුළං මේ සියල්ල තියෙනවා කියනකොට එක පාරටම ඔබ කල්පනා කරනවා ඇත්තේ මේ සුලි කුණාටුව විතරයි තියෙනවා කියලා කියන්නේ දැන් අනිත් ඒවා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් රිම සුලි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කළත් නිරත දිග මෝසම් වැසි තත්ත්වය ජුනි දක්වා පවතිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනට ප්‍රකාශ කළා තිබෙනවා. ඒ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කරන ප්‍රකාශයක් එක්ක තමයි සඳහන් කළ තිබෙන්නේ. මේ තත්ත්වය සැලකිල්ලටගෙන තමයි ඔවුන්ගේ වාර්තාවන් මේ සියල්ල උපුටා දක්වන්නේ. අද විශේෂයෙන්ම රීමල් සුළං සැර කරලා තියෙනවා කියලා දැනටමත් වාර්තා කරනවා. 8 කිලෝමීටර 50 60 තද සුළං සහිත තත්ත්වයන් තියෙන පුළුවන් මේ රීමල් එකේ තත්ත්වයත් එක්ක. දිවෙන්ට බලපා තිබෙන සුළං තත්ත්වය මේ සතිය පුරාම පවතිනවා කියලයි දැනට වාර්තා වෙන්නේ. ඔබට දර්ශන බලන්න පුළුවන් මේ ප්‍රදේශවල ඇතිලා තිබෙන තත්ත්වයන් විශේෂයෙන්ම ගත්තොත් ලංකාවට බලපාලා තියෙන මේ තත්ත්වයත් එක්ක නිතර දිග මෝසම කාලගුණය සක්‍රිය වෙලා තිබෙන හින්දා දිවයින වටා මුහුදු ප්‍රදේශවල වගේම අරාබි මුහුදු ප්‍රදේශවල බෙංගාල බොක්කාශ්‍රිත මුහුදු ප්‍රදේශවල තවදුරටත් පැයට කිලෝමීටර 60-70ක වේගයකින් තද සුළං හමන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම බස්නාහිර සබරග පළාත්වලට නුවරලිය දිස්ත්‍රික් ඇතම් සානවලට මිලිමීටර 100ට වැසි තද වැසි ඇත හැලෙනවා කියලා දැනටමත් කියනවා. කඩිනමින් සහන සලසන දැන් නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 41ක් යොදවලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂි ඔස්සේ ගලා බසින කටුපිටියේ පිටාර ගැලීමෙන් පෙරේදා හේනේපොළ ග්‍රාම නිලධාරියේ වෙත පිවිසෙන සියලු මාර්ග ජලයෙන් යට වෙලා තිබුණා. ඒ පීඩාවට පත්වුවන්ට සහන සැලසෙන උඩරට ජලාශ බොහොමයක දැන් වාන්දොරට විවෘත වෙලා තිබෙනවා කියලා මේ අතරම සඳහන් කරලා තිබෙනවා. ඒ එක්කම තමයි ගොඩක් මේ වගේ තියෙන බේකර්ස් ඩෙවෝන් තවත් දියලි ගන්නාවක් සක්‍රිය මට්ටමට ඇවිල්ලා තිබෙනවා. තවත් ඒ ප්‍රදේශයන් ආශ්‍රිතව තිබෙන බතු නිවාස පේලියකට හානි සිදු වෙලා තිබුණු ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඒ හින්දා හදිසි දැනුම් දීමක් ලබා දුන්නොත් හැකි ඉක්මනින් ඒ ස්ථානවලට යන්න, ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා දැනටමත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබට දැනුම් දීමක් කරලා තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.